මුද්ගෝෂ හිමියන්ට වැඩි අපි සැල මත්න මේ රේවත හිමියන් ගැන රේවත හිමියන් මයි වැඩේ මූලිකත්වය දරන්නේ. රේවතෙම්මියෝ අර තරුණයා දි බලනෝ. බල්ල යුරේලා මෙයා හරි ව්‍යයක්ක්තයි කියලා දැනගන්නවා. දැනගෙන රේවත හාමුදුරුව දෙනවා බෞද්ධ ගාතාවක් කියලා හුගේ පිළිතුර වීමසනෝ. පිළිතුරු වම සහම ඔහු එක ප්‍යාකරණය කරනවා. දක්ෂ ලෙස ව්‍යාකරණය කරලා ඉර වෙලායි තරුණය හනවා ඒඒ ඒ කොහේති දර්ශනයක් ඔබ කිව්ේ කියලා රේවත හාමුදුරන්ගේ එකොටත් දන්නම නෑ ඉරිස රේවත හාමුදුරු කියනවා මේ බුද්ධධර්මය ඉස ඔහන මට දැඩ බැරි දොව මන්ත්‍ර ටික කියලා එතු රේව හාමුරෙන ඔබට ලබාගත හැක්කේ පැවිදිවුනොත් පමණයි අන්ලමිටඩ හිස්ට්‍රී අපේ ජාතික කටාව අියල තල ි දිිෂටි වැසරහණේ හැත්තහත්වෙනක් ඇපිසෝඩ් එක කොටසේ උ පියවරට අපි එළමිලාතියන්නේ අවසාන කොටසට අපි විශේෂෙන්මේ තොපිගල සංචරයෙන් පසේ නැවතත් අප රේී වැට සහ මාලාවට විල්ල බද්ධාරජ රජරෝ ගැන අපි අපේ ප්‍රශ්නයක් කරට කතාරන න හත් තුන් නිට සහය පයාස කොටත් අප තොපි කල න්න්න කල්ලුත් අපි කතාබා කර හිටියේ බුද්දාස රාජතුමාගේ රාජ සමයෙන් පස්ස එල බෙෙන රාජ සමයන් පිළිබඳව ඉතින් අපි අවසාන දන් මංදන්නේ අපි සෑහන ප්‍රමාණයක් බුද්ධහ රජතුමා ඇතුමාගේ කාරිබරයෙන් පිවදස කතා කරා ඔව ඔවු අපි එතින් තව ඉදිරිගෙනත් නත් තව අපට යමක් ම මක් කරන්නදි බ ග කතාරන්න පු කතාරන්න පුඇ ප්‍රමාණික විස්තර කිරීමක් අපි බුදු්දස රජතුමාගෙනන කලා නමුත් අපි තව අවසානයේ වැදගත්දයක්යන් දෝන එතුමා මේ විශේෂ මේඒ සැක්කම් කරලා ප්‍රතිකාර කර කර හිටියා පමණක් නෙමෙයි එතුමා මේ අනාගතය දිහ බල ඉතා වැදගත් වැඩක් කලා.ඒ වැඩේ තමයි එතුමා විසින් කෘතියක් රචනා කරා බොහු දෙනා දන්නවා සාරාර්ථ සංග්‍රහය කියලා අඳන්වන කති. මේ සාරර්ථ සංග්‍රහය කියලා තමල්ලියපු පොතට නමදාන්ඩ හේතුවක් තියෙනවා. එතුමා අපේ වන්සකතාව සඳහන් වෙනවා සියලු වෛද්‍ය ශාස්ත්‍රවල සාරාර්ථය හකුලවලා බුදදුදශ රජතුමා සාරර්ථ සංග්‍රහය කරයි කියලා. ඒක ඇන අපට මේකෙන් පේ නවා බුදසු රජතුමා අපේ මේ සම්ප්‍රදායක පාරම්පරික හෙලවිද්‍ය හෙළවෛද්‍ය විද්‍යාව ගැන පරතරට ගියාටට එතුමාට පුළුල් අවබෝධයක් තිබුණා ඒ කාලේතිබිච්ච වෙනත් වෛද්‍ය සම්ප්‍රදායන් සබන්ධය සමහට මේ න අයුරුවද සප්‍රදාය වන්නත් පුළුවන්. තවතව සම්ප්‍රදායන් තිබුණනා න්න පුළුව. තකොට බුදු්දස රජතුමා මොකද කළේ මෙ ඒ මහවන්සේ කියන වචනයම ගත්තොතු එතුමා සියල්ලු වෛත්‍ය ශාස්ත්‍රවල සාර්රාර්ථය හකුළුවා සාරාර්ථ සංග්‍රහනම් ප්‍රකරණයක් කරවා. කියන වචන සඳහන් කල්ල තියනවා. එවගේම මේ අනාගතෙහි ලක්දිව පිළියම් පිණිස. වෙදුන් කෙරෙහි තැබවේ කියන පාටය. ඇද රජුරේ මේ එක කරන්නේ ඇයි අනාගතන, වෙදදුරන්ට අවබෝධයක් ලබා ගැනීම සඳහා තමා දන්නා වෛද්‍ය ශාස්ත්‍රරයත් සමකාලීනව තිබූ අන්වෛද්‍ය ශාස්ත්‍රවලත් තියන සාරාර්ථය සාරය අකුලවලා අරගෙන එතුමා සාරාර්ථ සංග්‍රහය කළ එතුර දැන් අපට තියෙන ලොකු අභියෝගයක් මොකක්ද සාරාර්ථ සංග්‍රහය මුල සිට අගදක්වා කියවීම අගසිට මුලදක්වා කිවීම පමණක් නෙමෙයි. අපට පුළුවන්කමක් තියනවාද කෙ ලබි උත්සාහයක් ගණ්ඩෝන මේ සාරාර්ථ සංග්‍රාය විශ්ලේෂනාත්මකව කියවා ගණ්ඩ. මොකද මේමයි තියෙන ඒ කැන හෙළවෙදකම දේශීය සම්ප්‍රදායට අයිති ඉගැන්විම්මොනවාද ඒවගේම ඒ සම්ප්‍රදායෙන් පරිමාහිර අපිම අුරුවයේ දේවන්නඩ පුළුවන් වෙන ්‍රස දකමක් වෙන්ඩ පුළුවන් මේ පිළිබඳව තිබෙන්න්න කරුණු මොනවාද කියන විශ්ලේෂනාත්මක අධ්‍යයනය කරන්න පුළන මංහිතන්නේ මේ ආයුරුවයේේදේ ඉගෙනගන්න ශිශ්‍යයකුට දැන් අපට විශ්වවිද්‍යාලිකුත්යෙන වික්්‍රමරච්චි විශවවිද්‍යාලයෝ ඉතිං ආචාර් උපාධියයක් වගේ කරන කෙනෙකුට පුළුවන් ඇත්තෙම මේ සාරාර්ථ සංග්‍රහයම අරගෙන මේක තුළ මේ අපේ වංසකතාව කියන මේ සෙසු සම්ප්‍රදායන් හා. දාාන සම්ප්‍රදාය නියෝජනය කරන ඉගැන්විම් මොනද කියනයක විග්‍රහ කරලා ගණඩදැන් අදත් අපට ඉන්නවා පාරම්පරක වෙද මාත්තුරු ලොකු අර්බු දෙක එමත්මුරු ඉන්නන්නේ මත්තුරුන්ට ප්‍රතිකාර කිරීම සඳහා බලපත්තර දෙන්නේෙ නෑ එමන්දන්න බුද්ධදසරජුරුත් වවැදගන්කර ලපත්‍රයක් කරන් දෙ කියලා එතියි අපේ රටෝල්වල තිබුණ නෑ වැදකම ගුරුකාමසාහ මෙම. ක්ෂූන්හන්සේලාලයි තුන් අය ඉතාම ගෞරවනී තත්වයට පත්තලා ඉට ගුර සල්ලියරංඟගගෙන් වෙන වෙද දුර සල්ලියරංගග මේ වෙදකං කරේ නෑ එතකොට ඒවා මහා ගෞරවනීය සං්‍යාවන්සේලා වඩින්ද සල්ලිල්ුවන සල්ලිල් වන ධම දේශනා කරට දල්ලිල් වන ඉති ඒහින්දා අපේ සම්ප්‍රදාය තුළ තියෙන් ඒවගේ මහත්මා ගුණ අපේ සම්ප්‍රදාය තුළ තින වැලිව්ස් කියනේවා එතකොට ඇගයිම් කියනවා ඉති ඒතකොට මේ කෙනෙකුට පුළුවන් මේ මේ සාරර්ථ සංග්‍රහය විශ්ලේෂනයට ලක් කල්ලා මේ කටයුතු කරගෙන යන්ඩ ඒක අපට අවශ්‍යයි ඉතිං එතනම් පස්සේ අපි පුළුවන්ගේ බුද්දර්ශරයි තුමාගේෙන අපට ලොකදැන් වැටහීමමක් යෙනවා තුගේ සම්ප්‍රදාය මොකන්ද එතුමා කොයි වගේ කෙනෙක්ද එතුමා මේ රටේ ඉතිහාන්සට වැදගත් වෙන්නේ අයි කියන එක පිළිබඳව ඇත්තම අපි මේක මේ එතුමාගේ චරිතය එතුමාගේ කතාබහා එතුමාගේ ඉගැන්වීම් අපි අපේ වෛද ශිෂයන්ටත් කිය දුන්නොත් හොඳ ඒකනඒ සම්ප්‍රදාය නම මේ අඩුගානේ අපි රටේ මෙන්න මෙහෙම පෞරුෂයක් වෙදගම සම්බන්ධය මෙහම පෞරුෂයක් තිබුණ කිය එක අපි පෙන්න්නන්න පුළුවන්නං අපිටක කියල දෙන්න පුළුවන්නං ඒක තමන්ගේ අනන්න්‍යතාව පිළිබඳ ලකුණක් බවට පරිවර්තනය වේ මේ කවුරු තාර්ථ නිරූපණය කරන්න දෙපා මේ යිද ද ල ගන්න ය නවත්තල හවල් මාචාරව ැකිවයි කියලා බදසර ජරගෙන ගන්න්න ලක මේ කන් අපට ජාතික සලකුණ අවශ්‍යයි. ඕනෑම සමාජයක් ඉදිරියට යන්ඩ ජාතික පෞරුෂයන් අපට අවශ්‍යයි. තැ උබදන්නවා ඇමරිකාවේ හිටපු ජනාධි පතිවරු. ඇමරිකාවේ යම් යම් සකේත බවට පරිවර්නය කල තියනවා ද ජෝජෆ් කනඩි කිවෝත්තම එකයි ඇමරිකාවේ චරිතයක් සංකේතයක්න. එතකොට රුසිාව ගොත්තේම රුසිාවත්තේ වගේ ර. ඔහ රුස්වල්ඩ ගේලම තියනවා මේ සංකේත ඉද ඉන්දියාවේ මහත්ම ාන්ධදිගෙද ්‍රී නේරුල සරධහ පටෙල්ල මේ ජාතික සංකේත හැනිටත් තියනවා හැමත් තනම දකින්න තින සබහපති මව දිනේවා ඕකන කියන්නේ. එතවට මේවා ජාතික පවු දුර සමාජයකට ඉදිරියට ඇන්ඩනම්. ජාතික පෞරුෂයන් අවශ ඔයි පෞරෂයන් ඇතිකරගන්න බෑ සල්ලි වෙදන් කරල මාධ්‍යයකටක ඉල්ල කතා කරලා හමනත්තම් මාධ්‍යයකින් හැම කියලා ාතික පෞරෂන් හදන්න බෑ ජාතික පෞරුෂයක් නිර්මාණය වෙන්නේ ජාතියට කොබමන දුරට ඔහුගේෙන් සේවාක් සිද්ධ වනාධ කියන කාරණය මත සමට ඔහ ියනකන් දන්නෑ හ ාතික පෞරුෂක් කියලා. ඒ තරමට එම පෞරුෂයන් අප රටවලත් ීටයම නිතරමගේ කරන්නේ CW කන්්ඩන්ගර මාත්මයම් න. එතුමා එතුමා කියපු කතා එතුමාගේ දර්ශන එතුමා නොයින්ඩ සමට අපිත් මෙතන නොහිට ඕන තරන් ඩකටද අපි කවරත්ත ොට ග. එතුමාගේ දුරද මංහිතන්නේ අපි අපි අපේ දේශපාලන තීරණයක් ගත්තන රටට වැද ගත්වෙන. යම්කිසි කෙනෙක්. ඒ ගත්ත තීරණ අතර ඉදිරිියම තියෙන එකක් තමයි CඩW කනංගර ශ්‍රීමතානන් විසින් මේ ගත්ත නිදහස් අධ්‍යාපනය පිළිබඳ ඒ පනත්. ඒ කොච්චරත් අප අන්තිමට සලක විදපලිවනවත් කනගරගෙන් හොඳ දශයක් අපිට ගන්නඩ පුලුව න්මට කනග හත්ම කතානායකර හිටි කතානාකවර ලියමක්කවන මට ෙත්තහෙත් කන්නවා පො තවට මන්ත්‍රී විශ්ාමට පක්ති බුණන්නෑ එතුමා තියෙන සේසත් යදංකල්ලා මේරට වෙනුවෙන් වියදං කරලා අන්තිමේදී අවසානකාලයේදී කතානායකවරයා ලියමක්ක වනවා මේ මට බෙහෙත්හෙත් ගන්නවත් විදිහක්නය පුළුවන්න මෝකර ප්‍රතිපාදයක් සලසන්න කියලා. ඒතුමාගේ නිසාද්‍යපන හින් ොස් ද කෙලද රට ොස්ත ලද රට ර රට පෙල්ිවද වැදගත් තිරණගන්නමින් සුකි නක දපතිවර කොච වාද නද දහසධ්‍යාපන ඒඒ එක තම යරර සමාජයක් කියවා ගැනීමට නම් අපට ඔයවගේ ලකුණුඉතාම වැද ගැතිගෙන සමාජයට වෙන රටක කන්නගර් මාත්මයක්කරපු වැඩේ කරානන්ගම එතුමා ජාතික පෞරුෂයක් වෙලා මංහිතන්නේ මේ මේ ස්කෝලම පින්තුරදී හැම ස්කෝලයකම පින්තර ගහණ්ඩේ කියල රජාඥාවක්යනවාහමතුමා තමයි මේ විප්ලව ඇති කරේගෙනද ඉතින් මේන්න කනගර මහත්තගේ පින්තර ස්කෝල ගියක ලංකායිතින කියලා පංහිත සරට මාර්රුවයවා මොනකරට දන්නගොල්ලගේ රූපෙල්ල ගන්න මේ ඉතින් අපි මේ තාම නිර්ායව කියන කනංගරවාගේ පෞරුෂක් ඉතින් ඒවාගේ කෙනෙක් මතක්‍රීීමම අවශ්‍ය ති කන්නගර මහත්තයටට සලකන්න ඇති රට බුද්ධහස රජුරට සලකයිද තේනිසා අය ගැන අමුතුයෙන් හිතන්ට දෙන්නහ සාකච්චාවට අපි ප්‍රවේශන ටඩ හොඳයිති බුදස රජතුමාගේ විදාසරතුම අවුතු බිසි අටක් රාජ්‍ය පාලනය කළ කරලා ඊට පස්සේ ඔහුගේ ජේෂ්ට පුත්‍රයා උපතිස්ස කියන කුමාරය තමයි රජවුණේ උපතිසි රජතුමාත් ට කරන්න සැහනකාය කෝහ ුරුදු හතලිස්ස එකක් රජ කලා ති මොකදසාහනයට උපතිසි දැන් උපතිසි රජරන්ට කලින් බුදධරජුරිය බද්ධසරජරු අදන්වාාදනකොටම කියන්නේ හෙතම දනවත් රජෙක් කියලා ඇහෙතම දනව රජමා නෑන බුද්ද රජ දනවත් රජෙක්ේ කියැන මේ රට සමුෘ්ධිමත් ඒ කාලය වෙනකොට තිබුණා ඉති මේ බුද්ධාස රජ නිදහසේ වෙන වෙන දේවල් කරන්න රජතුමාට අස්ථාවදන්නට ති දන ආට. හොඳට රටේ අනුවන්නට හොඳට ගියානේ හරි එතර අපි දන්නවා ඊට කලින් කීර් තිශ්‍රී මේේක වරණහාාවේ රජත්තුමා යිත කලින් මහසෙන් රජතුමාගේ කාලේ ඉඳලා ඇ දේත වනනාරාමේ වගේ ලොකස්තුබ රටේ ආර්ථිකේ හොඳින් තියෙන් නඕන නේද සහ අි ගේවරත් කිව්වා මේ ඒකාල හිටි පපුරජවරු එක රජක එක රජුතුෙක් මහි අවරුදු මයක් රජක අනිත්තය දීර කාලිනව ද ල ර රට ාවරත්ත හොදට බ මද ඉදාව ගත්ත්ේ ල ම ර හරේ වැඩි මහල්ු වෙලා රම් රාජ්‍යයටපු නිසා. ති මේ කාල වෙනකට ඉන්දියාවය දැන් අපි නිතරම අපේ ඉතිහාසය ගෙන කතාගන්නට අපි බලන්ඩුවන වටේපිටෙත් මොනාද වඋුණේ කියෙනෙ එක දකුණු ඉන්දාව මොකද වුණනේ උතුර ඉන්දයාාව මොකක්ද වුණේ දැ ඇතවශය මේ ජවරුන්ගේ කාලය වෙනකොට ඉන්දාවේ ගුප්ත රාජවන්සය බලට පත්වලයිට අපි දන්නා ගුප්තරජවරු ඉතාම සමෘධිමත් රජවරෝුන්ගේ ආධිපත්වය වෙළදාාමටඇ වෙල තිබුණ අනික උන්ගේ විදේශ ප්‍රතිපත්තිය බොහම සාමකාමී ප්‍රතිපත්යක තැමයි ඔහු පිටල හිටියේ ඉදි මේවා ඔක්කෝම මේ අපේ රටේ දේශපාලනය ක ත් බල පෑවා තැන් අද වනත් අපි දන්නවානේ නෑ අපි කොයිතරම් බලාරගලයකද ඉන්න කෙලා කලාපිය වශයෙන් ලෝක දේශපාලනය තුළ අපි කොයි විදිහටද කල්ගත කරන්නේ කියනෙක් අපට පේනවා ඉතිං පපතිස්ස රජුතුමා ඔවරුදු හතලිස් එකක් රජකර ඊට පස්සේ උපතිස්ස රජතුමාගේ බාල සහෝදරයා මහානාම කියන රජතුමා ඊට පස්සේ කුමාරයා රජවෙනවා මහානාම රජතුමාගේ කාලය පස්සේ අපි දන්නවා මේ මහනනාම්රජත්තුමාගේ කාලයෙන් පස්සේ නවතත් අපේ රටට අපේ රටේ දේශපාලනයට අප රට ආර්ථිකයකට යම්කිසි අඳුරු කාලපරිච්චය දෙයක් උදාාවීමේ ප්‍රවේශය ඇති වෙනවා. ැ මහනාම් රජත්තුමාගේ කාලය ඉතාම වැදගත් එක පැත්තක ගත්තොත්. මොකද මේ කාලෙ තමයි අපේ රටේ ඉතාම වැදගත් පරිවර්තනයක් ඇති වෙන්නේ මොකදදේ පරිවර්තනය මේ අපේ අට්ට කතා පාලිභාෂාවට පරිවර්තනය කරන්නේ. මේක අත් ඉතාම වැදත් සිද්ධික් මේක විශ්ලේෂණය කළ යුතුයි මොකද එක පාරටම අපේ විච්ච සිංහල අට්ට කතා ටික පාලි භාෂාවට පරිවර්නය කරන්න මන හේතුවත් ති එක දව ප. දැ සිංහල පොත් ඉංග්‍රසි පරිවර්තය කරන තිි ම චීනට පරිවර්තනය කන අපිට පිළිගඩපුලුව. මොද ලකේ වනකොට වැඩියම භාවිත වෙන භාෂාවන් හැබයි මේ අපිට හෙල භාෂාවෙන් හොඳටම කරන්න තිබිච්ච දේවල් ඉතාමත් සුළු පිරිසගිතාම ශස්ත්‍රියය කුල්ලකයක් විතරක් භාවිත කරන්න පාලි වගේ භාෂාවකට ඇයි පරිවර්තනය කරට මේක මේක විශ්ලේෂණය කළ යුතු දෙදයක් නුවන් පත්වශය මේක විශ්ලේෂණය කළ යුත්තේ අප ඒ ශාසන ඉතිහාසේ සම්බන්ධයෙන් වැඩගටයුතු කරන්න විදවත්තුූ මුත් මම පුරාවිද්‍යයක්නෙක්නේ ඉතින් මට යම් කිසි අදහසක්ම ගැන දක්වන්නට පුළන් එක මෙහෙම වඩඩ ඇති කියලා මේ අ ඒ අදාසෝසේ දුරදිග ගෙන න එක ඒයගේ වැඩා ඒගේ වැඩක් මේ මේ හිතිය යුතු ප්‍රශ්නයක් නෑ හරිද ඉතින් ඒනිසා ඒක ශාසන ජනතාව කතාකන්න භාෂාවත් නම නම තුර මේක ශාෂන ඉතිහාසය බුද්ධර්මය ඉතිහාසය ඒවගේ පාලි භාෂාව ඉතිහාස පිළිවඳ විද්වත්ව පෙරට ඉන්න වානේ ැතැවලට ලක දෙවල් කතාගර කරන්නොට වැඩිය ටනේ නේද ඉති එහෙමයි මේට ඉදිරිපත් වෙල මේගේ ශාස්ත්‍රයේ භාෂාවන් ශාස්ත්‍රීය ප්‍රශ්නයක් සාකච්ඡාවට ගන්නේ වැදගත් මොක ඒක මොක ද අපි දන්න අපි බෞද්ධ රටක් ඉතින් බුදු දහමේ ඉතිහාන්සේ ශාසන ඉතිහාසේ ඒව පිළිබඳව නිවැරදිී ර්ත නිරූපණයක් සමාජය තුල ගොඩනගා ගැනීම අප ඉතාම වැදගත් තේරණාත්මක කටයුත්තංක දි ඒක අපි සාකච්චාව ගත යුතු දයක්ත්තේන ැි මුල ඉදල මේ කතාවගම්මු මහානාම රජ්ජුරෝගේ කාලේ මේ ඉන්දියාවේ ඉන්න එක්තරා පුද්ගලෙක් ඔහු තමයි මේ ලංකාවට ඇවිල්ලා මේ අටකතා පරිවර්තනය කරන්නේ මේ පුද්ගලයක් ගිහි පුද්ගලෙක් පස්ස කාලේ මහනවනේ හැ අපි දන්නම ඔහු බුද්ධ ගෝෂ කියලා. බුද්ධගෝෂ හිමියන් බුද්ගෝෂ හිමියන් බවට පත්වෙෙන්නේ වැඩේට බැස්සෙන් පස්සදස නෑ ඒඒ අතාව මමි කියන්නන්නේ බුද්ගෝෂ තරුණෙක් මහු ඉතාම උගත් කෙනෙක්. මොහු බෞද්ධ ධර්මය ගැන කිසි දෙද දැනගෙන හිටපුෙනෙක් නෙමෙයි හු පාතාංජලී දර්ශනයඒ හිදු දර්ශනයක්ඒ පාතාන්ජලී කියන්න චින්තකයාගේ දර්ශනය පිළිබඳ කෙල පැමිණි කෙනෙක් තමයි මේ තරුණයක් ඉතිං මේ තරුණයාට හම්බෙනවා රේවත කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ඉන්දියේ. රේවත ස්වාමීන් වහන්සේ මේ තරුණයාගේ තිබෙන ඉතාම ව්‍යක්තභාවය දකිනෝ දැකලා මොහුව පරික්ෂා කරනවා මේ රේත බමුද්දගෝෂ මියට වැඩිය අපි සැලගලිමත්තන රේව හිමියන් ගැන ේවත හිමියන් තමයි වැඩේ මූලිකත්වය දරන්නේ. රේවතෙම්මියෝ අර තරුණයා දි බලනවා. බල්ල යුරේලා මෙයා හරි ව්‍යයක්ක්තයි කියලා දැනගන්නවා. දැනගෙන රේවත හාමුදුරුව දෙනවා බෞද්ධ ගාතාවක් කියලා ඔහුගේ පිළිතුර වීමසනෝ. පිළිතුරු වීම සහම ඔහු එක ප්‍යාකරණය කරනවා. දක්ස ලෙස. යා කරනය කරලා ඉර වෙලායි තරුණය හනවා ඒ ඒඒ කොහේති දර්ශනයක් ඔබ කිව්ව කියලා රේවත හාමුතුරන්ගේ එතකොටත් ද නෑ. ඉටවස රේවත හාමුදුරු කියනවා මේ බුද්ධධර්මය ඉස ඔහන මට දෙැඩ බැරිදය මන්ත්‍රටික කියලා එ රේවත හාමුරන ඔබට ලබා ගත හැක්කේ පැවිදිවුණොත් පමණයි මේකෙන් අපට පේවා රේවත හාමුදුරන්ගේ තියෙනවා දුරදක්නා අවශ්‍යතාවක් මේ තරුණයාව පැවිදි කරවීමට ඉට පස්සේ ඔහු ව්‍යක්ත කෙනෙක් මේ මේ තරුණයා මොහු මහනවෙනවා මහනවෙන්න ඇයි මේ රේවත හාමුදුරුවෝ විසින් පෙන්නපුේ ගාතාකිීපයේ අයත් ධර්මය ගෙන ගැනීමේ ආශාවෙන් රේවත හාමුදුරුවෝ දටසු ඉන්දාව ම ෑනුත් කොංල්ලගන්නලගන්න පුළා පැහැදිලියම රේවත කියල කෑන්නේ ඉන්දියාවේ ජීවත්වෙච්ච ස්වාමින්න් වහන්සේ කළෙක්. එතකොට රේවත හාමුදුර තමයි මේ තරුණාව පැවිදි භාවයට පත්කරවන්නේ. පැවිදි භාවයට පත් කරනට පස්සේ ඔහු බුද්ධර්මය පිළිවඳ අනර්ග ක්‍රතියක් කරනවා ධම්ම සංගනී කියන කෘතියට. අටතුවාාවක් ලියනවාඒ අටවා අදත් අපිට බලන්ඩ පුළන් අත්ත සාලිනී කියලා නම් කල්ල තියනේ අටවා දම්ම සංගනයට කරපු අටවාදය බුද්ග සරු කරන්නේ තරුණ මන එතකොට ඔහුගේ හඬ කොපමන ගැඹුරුදයක් ඔහු කතා කරන විට බුදුන්ගේ හඬට සමානයි කියලා සමාන කරලා හුට බුද්ධ ඝෝෂකයන නම දානවා පැවිදි දගෝෂ පැවිදින මතමයි ුද්ධ ගෝෂ අපට පේ නෑ ඔහුගේ ගහි නාම මොකක්ද දෙකෙ කොහයා ැනන්න බැරි වෙන්න මේ බුද්ධ ගෝෂ තකන බුද්ධගෝෂ හිමියන් බවට පරිවර්තන අර තරුණයා මහන වෙන්නේ ඇයි ඕ පාතාන්ජලි දර්ශය ගැන කළපැමණි කෙනෙක්. ඇත පාතාන්ජලි දර්ශනය කල ෙන එකකා ඉදාව විති ි් හ ගැමර දර්ශනයක් පාතන්චලි දර්ශන මේ දර්ශනය කළ පැමිණි කෙන රේවතහාහමු දුරුවන්ගේ අර ධර්මකාරණ කහිපයක් කහලා. ඒවා ඉගන ගැනීමේ කැමැත්තෙන් පවිදිභාවයට පත්වෙන වයි කියලා ඉතිහසේ වර්තා කන වානදා කරලා ඉඩවාස මොහු ධර්මේයටිකක්ව මුහු ඉස්සල් ම ධම්ම සංගනයට කරනවා අටවාාවක් අත්තසාලිනී කියන අටුාව මේක දැක්කහම රේවත හාමුදුරු ඉතාම ගැමරු විදිහට මේ තරුණයා කෙරෙහි පැහැදිලා මේ තරුණයාට කියනවා යන්ඩේ කියලා ලංකාවට ලංකාවට ගිහිල්ලා ලංකාවේ තියනවා සිංහලාටුවාවල් ද හම ගැන මේ අටුවාටික පරිවර්තනය කරඩ පාලි භාෂාවට මාගදී භාෂාවට පරිවර්තනය කර්ඩ කියලා කියනවා. එතකට දැන් අපි කල්පනා කරන්න ඕන දේ තමයි ඉන්දියාවේ හිටපු රේවත කියන ස්වාමීන් වහන්සේට මොකද තියෙන වුවමනාව බුද්ධගෝෂහිමියයන් ලංකාවටේවෙලා එත මේ ව්‍යාපෘතියක් නේ මේ ව්‍යාපෘතියක් එකඇන්නේ පාතාංජලි දර්ශනය නනිියුක්ත වෙලා හිටපු තරුණෙක්ව, ගෙනල්ල මහන කරලා ඔහුට කියලා අත්්‍යසාලිනී අටුවාව සංග්‍රහ කරවල ඔහුගේ ඔහුගේ කුසලතාව හොඳට මැනගෙන පරීක්ෂාවට ලක් කරලා මොහුව ලංකාවට පටවන්නේ ලංකාවේ තියෙන සිහ ලාට්ට කතාටික මාගදී භාෂාවට පරිවර්ණනය කරණ්ේගල වනු. ත මේග ව්‍යාපෘතියක් කියලාපට පැහදිලි එකක මේ හාම්බුසිදියන්නෙේ එතකොට දැන් අපි ප්‍රශ්න නොකරපු දේ තමයි ප්‍රේවත හාමුදුරුවන්ට ඉන්දයා වේවාසය කරපු උන්වහන්සේට මොකක්ද තියෙන ලොකු අවශ්‍යතාව මේ සිංහලආටුවාටික පාලිභාෂාවට එමනත්තම් මාගදීභාෂාවට පරිවර්තනය කරන්ඩ. එදවට මේක ගැන අපට නුවන් හොයල බලන්ඩ සමහර වෙලාවල් වලට මේ සාහිත්‍යය කෘතිවල එන්න ඇතැම් සඳහන්ම ප්‍රයෝජෙන්න්ට ගන්න පුළුවන්කක් තියනෙනවා. මහාවන්සේ මේ මහනාම රජ්ජුරෝ සහ බුද්ඝෝෂ මියන් පිළිබඳව රචනාවී තිබෙන කොටස ඉතා ප්‍රවේශන් සහගතව කියව වෝත්. ඒකෙ කියලතියෙන සමහර කරුණුවලින් අපට රේවත හාමුදුරුවන්ගේ ආකල්පය මනගණඩ පුුවන්කමක් තියෙනවා. විනිවිධ දකිින්ඩ පුළුවන්කමක් තියෙනවා. මෝද මම්ම කියන්නේ අත්තනෝමතික ලෙස මහිතන කතා නෙමේ. අද ලෝකේ තිනවා විසංයෝජනය පම්බන්ධය අදහස්. කිය යම් ටෙස්ට එකක් යම්කි රචනාවක් අපි කොහොද විං යෝජනය කරන්න අපි කොහොම දෙක විනිවිද දකින්නේ ෆෙඩ්‍රික් ෂූමාක වගේ ජර්මන්් දර්ශනිකයෝ මේ මේ අදහස ඉදිරිපත් කළා ඒඇන්නේ ෆසින් දී හොරයිසන්ස්කෙන අදහස සිතිජයන් යා කරන්න කොමද ඈතකාලේලියපු රචනයක රචකයාදුටු සිතිජයත් කියවන පරිහරණය කරන අපි දකින සිතජියත් යා කරන්නේෙ හොඳ කියනෙ. ඇ මේවා ලෝකයේ සාකච්ඡාවට අරන්තියරන දර්ශනම මතවාද. එතුො අපි රේවත හාමුදුරුවන්ගේ මෝට නංවා තිබෙන වචන විශ්ලේෂනය කොළොත් අප තවසු මොහත තියන වැඩසට නිවරන්න අපි රේවත හාමුදුරුවන්ගේ ප්‍රකාශයෙන් මෙම වැඩසට නිවර කරම ලබන සති අරගෙන යන්ඩයි ඉතුර කොටස. එතකොට මොක දේවත හාමුදුරු බුද්ගෂාන්තරන් කියන්නේ මෙ මෙහම කියනවා ලංකාවේ තියෙනවා සංගායනාවට නගන ලද බුද්ධ වචනයද සංගායනා තුනකට පස්සේ ඉතුරුුවවෙච්ච බුද්ධාගම තියනවා මේ ලංකාවේ. ශාරිපුත්‍රාදී මහතෙරුන් විසින් වධාර්ණ ලද කතාමාර්ගයද නියම නොයිදුල් බුදුරජාණන් වහන්සේගේ ධර්මය. මෙතනද රේවත හාමුතුර දෙ එකක් දෙවිදිහකට කියන එකක් මොකක්ද තුන් සංගායනාවට නගන ලද බුද්ධ වචනය ඊට පස්ස කියනවා ශාරීපුත්‍රාදී මහතෙරුන් විසින් වදාාරනලද කතා මාර්ගයේද. මොනවට බලා ප්‍රඥාමිහිදු මහරහතුන් විසින් සිංහලභාෂාවෙන් කරනලද ශුද්ධ වූ සිංහලර්ථ කතා මාගදීභාෂාවට පරිවර්තනය කරදිය කියල. තු මෙතැනද අපට පේනවා රෙවත හමුුරොත් දැනගෙන හිටිය අනිත ඇත් ැනගෙන ඉඩ හැති අපේරටේ සීහලට්ට කතා. එහම නැත්තැන් සිංහල අටුවා සම්ප්‍රදාය, ප්‍රධාන ධාරා දෙකක සම්මිශ්‍රණයක් මොකදද මේ සම්මිශ්‍රණය තුන් සංගායනාවට නගනලද බුද්ධ වචනයද පස්සෙ සංගායනත් තුනකින් කියලා 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 පස්සේ ආචාරයවාද ආචාරයවරුන් විසින් සම්මත කළ බුද්ධාගමත් ශාරී පුත්‍රාදී මහතරුන් විසින් වදාරන ලද කතාමාර්ගයත් එකන්නේ බුදුරයන් වහන්සේගේ අගසව් දෙනම උන්වහන්සේලා දැනගෙන හිටපු ධර්මයක් මුදල්ලන සම්ප්‍රදායන ධර්මයයක් කියන දෙකම සම්මිශ්‍රණය කල්ලා ඒවා බලල හදලා තියෙන සීහලට්ට කතාටික පරිවර්තනය කරන්න පාලිභාෂාවට ඒක මුළුලෝටම ප්‍රෝජනවත් වෙයි කියලා රජවත හාමුරුව කියන බුද්ගෝච මුදුරුවන්ට. ඒක යන්නේ නියම බුද්ධ වචනයත් අපි දන්නවා සුත්ත සුත්තානුලෝම ආචාරයවාද අත්ත නෝමති කියලා හතරක් තියෙනවා. එතකොට ද්ගෝෂහාමුදුරුවු කළේ අත්ත නෝමති වැඩක්. තමාගේ මතයානු යමක් රචනා කිරීම. එත සූත්‍රය තමයි මූලිකදේ සූත්‍රයෙන් පසු සූත්‍රයට අනුලුවෝමෝ යනය වතියෙනවා. ඉල්ලඟට ආචාරු සම්මත කර ගන්නේ වතියෙන. එතර මේ මොකදරේවත හමුදුරු කියන්නේ ලංකාවේ සිංහල අටුවාකතා කියලා කියන්නේ සුත් සූත්‍රයත් ආචාරයවාදයක්ත් කියන සම්ප්‍රායන් දෙකම එක්කහු කල්ලා හදපුයකක් ඒක ගිහිල්ලා. ගද පෙරල්ලටක හම බුද්ධෝෂහ දර ලමොදකරේ වක් එකතු කරා අත්ත නෝ මති කියන සම්පර්පදාය. හරි අපි අත්තනෝමති ලෙස නෙමේ වෙලාවිවරහින්ද අපිට වැඩසනන හමාර කරන්නනවා ලබන සතියත් හැත්තාට වවෙනි අල්ලිමිටිෂ වැඩසනහන ක ද ට බල පොත්ේ ඔබ හැකනටම අයිබෝන් කියල පාර්ථන කරන මහහාචරය රා ොමද ට සේ පර්ාතරන අප හ සමුගන්නා ඔබ හැමනට යලි අලිත් අයිබෝවය